හෙලෝ ෆිට් ලයිනස් අයිබෝවන්. අදත් චැනල් එකට ගොඩක් ආදරෙන් ගෞරවයෙන් ඔයාව පිළිගන්නවා. ෆිසිකල් ෆිට්නස් ට්‍රේනින්, නියුට්‍රිෂන්, බොඩි බිල්ඩින් මේ වගේ විෂයන් ගැන උනන්දුවක් දක්වන ඔයා අපේ චැනල් එකත් එක්ක දැනටමත් එකතු වෙලා ඉන්නවා කියලා මම දන්නවා. Thank you very much. චැනල් එකට දැම්මම සබ්ස්ක්‍රයිබ් කරලා එකතු වෙන්න. ඔයාගේ ජීවිතයේ සාර්ථකත්වය සඳහා යන ගමනට උදව්වක් වෙන්න, ශාරීරික යෝග්‍යතාවය සහ ශරීර සෞඛ්‍ය වර්ධනය කරගන්න අවශ්‍ය දැනුම මේ චැනල් එකෙන් ඔයාට ලැබෙනවා. මේ නිසා ෆිට් ලයිනස් චැනල් එකට අදම එකතු වෙන්න. ඔයා මේ වීඩියෝ එකට ලයික් කරන්න, වීඩියෝ එක අවසන් වෙනකම් බලන්න, ෂෙයා කරගන්න ඔයාගේ යාළුවොත් එක්ක. මේ දැනුම ඒ අයටත් ප්‍රයෝජනවත් වෙයි. අදත් මම කතා කරන ගොඩක් වැදගත් මාතෘකාවක්. ඔයාට මම මීට කලින් වීඩියෝ එක කතා කරා ඉන්ටර්මිටන්ට් ෆාස්ටිං ගැන, අතරමැදි නිරාහාරත්වය ගැන. ඔයාට දැනටමත් මේ පිළිබඳ අවබෝධයක් ඇති. සමහර විට ඔයා ඉන්ටර්මිටන්ට් ෆාස්ටිං කරන්න පටන් අරගෙන ඇති. මේ ගැන බෙනිෆිට්ස් ගැනත්, මේකෙන් ලැබෙන ප්‍රයෝජන ගැනත් අපිට කතා කරන්න තියෙනවා. හැබැයි මං අද ආයිමත් ඔයාට මතක් කරලා දෙන්නේ ඉන්ටර්මිටන්ට් ෆාස්ටිං එකක් කරන විදිය සහ මේකෙදි ෆාස්ටිං එක ඉවර වෙලා නිරාහාරත්වයේ අවසන් වෙලා මොන වගේ ආහාර පානද ගන්න එක වඩා සුදුසු, අන්න ඒ වගේ දේවල් ගැන කතා කරන්න. ශරීරයේ සාර්ථක බර කළමනාකරණයක් සඳහා මාංශපේශීන්ගේ තාණය, එහෙම නැත්නම් මාංශපේශීන්ගේ තද ගතිය වැඩි කරගන්න එක හරි ඉම්පෝර්ටන්ට්. මේ සඳහා ශක්තිවර්ධන ව්‍යායාම කළහම මාංශපේශීන්ගේ ධාරිතාවය, මාංශපේශීන්ගේ ඝනත්වය වැඩි වෙනවා. මාංශපේශී මට්ටම වැඩි වෙනවත් එක්කම ශරීරයේ පරිවෘත්තීය ක්‍රියාවල වේගය වැඩි වෙනවා. සාර්ථක බරකළමනාකරණයක් කියලා අපි මෙතන අදහස් කරන්නේ ඔයාගේ මේද ස්කන්ධය අඩු වෙලා පේශී ස්කන්ධය වැඩි වෙලා සමස්තයක් විදිහට ශරීරයේ තියෙන පේශී මට්ටම සහ මේද මට්ටම අතර වෙනස වැඩි කරගන්න එක. ඒ කියන්නේ මේදේ අඩු කරලා පේශී ස්කන්ධය වැඩි කරගන්න එක. මෙහිදී ශරීරයේ ශක්තිය, ශරීරයේ ධාරිතාවය වැඩි කරගන්න පුළුවන්. මේ වැඩේට ගොඩක් උදව් වෙනවා ඉන්ටර්මිටන්ට් ෆාස්ටිං, අතරමැදි නිරාහාරත්වය. පැය 16ක්, 18ක් හෝ 20ක් නිරාහාරව ඉඳලා කෙටි කාල සීමාවක් තියාගන්නවා අපි. පැය 4ක්, 6ක්, 8ක් වගේ කාල සීමාවක් තියාගන්නවා අපි. දෛනික ප්‍රෝටීන් අවශ්‍යතාවය, දෛනික කාබෝහයිඩ්‍රේට් සහ මේදය, ඒ කියන්නේ ශරීරයට දෛනිකව අවශ්‍ය වෙන කැලරි ඉන්ටේක් එක සහ පෝෂ්‍ය පදාර්ථ ඉන්ටේක් කරන්න ශරීරය තුළට ගන්න ඊටිං වින්ඩෝ එකක් විදිහට. එතකොට හැන්දෑවේ 6 වෙනකන් ඔයාට ආහාර ගන්න පුළුවන්, දවල් 12ත් 6ත් අතර. මෙන්න මේ කාල පරිච්ඡේදය තියාගත්තොත් එහෙම ඊටිං වින්ඩෝ එක විදිහට ඔයාට හවස 6 ඉඳන් පහුවදා දවල් 12 වෙනකන් වාගේ ෆාස්ටිං ටයිම් එක තියාගන්න පුළුවන්. ඇත්තටම ඇයි අපි එහෙම කරන්නේ? ශරීරයේ මේදේ කාර්යක්ෂමව දහනය වෙන්න නම් වාගේ බ්ලඩ් ග්ලූකෝස් ලෙවල් එක හොඳටම පල්ලෙහාට එන්න වෙනවා. ඒ කියන්නේ බ්ලඩ් ග්ලූකෝස් ලෙවල් එක හොඳටම අඩු කරගන්න වෙනවා. බ්ලඩ් ග්ලූකෝස් ලෙවල් එක අඩු වෙනවත් එක්කම ඉන්සියුලින් කියන හෝමෝනේ තියෙන මට්ටමත් පල්ලෙහාට එනවා. ඒ විතරක් නෙමෙයි, ව්‍යායාම කරන ගමන් ඔයා ෆාස්ටිං වලට ගියොත් එහෙම ඉන්සියුලින් හෝමෝනේ තියෙන සංවේදී බව ගොඩක් වැඩි වෙනවා. බුලට් ප්‍රූෆ් කොෆි එකක් ගැන අපි කතා කරනවානේ. මොකටද මේ බුලට් ප්‍රූෆ් කොෆි එකක් ගන්න? එහෙම නැත්නම් මේ කොෆි එකට, ටී එකට බටර් හැඳක්, එහෙම නැත්නම් පොල් තෙල් හැඳක් දාලා මොකද්ද අපි මේ කරන්න බලාපොරොත්තු වෙන්නේ? ඇත්තටම මේදයත් එක්ක ඉන්සියුලින් කියන හෝමෝනයකට ගනුදෙනුවක් නැහැ. ඒ නිසා ඔයා කිරි කෝපි එකක්, කිරි තේ එකක් බොන එකට බටර් හැඳක් දැම්මහම ඒක ආවරණයක් වෙනවා ඔයාගේ අර සීනි මට්ටම අර සංවේදී වෙලා, එහෙම නැත්නම් ඉන්සියුලින් මට්ටම වැඩි වෙන්න දක්වන ප්‍රතිචාරයට ප්‍රූෆ් එකක්, බුලට් ප්‍රූෆ් එකක්. ඒකයි ඒකට බුලට් ප්‍රූෆ් කියලා කියන්නේ. ඉන්සියුලින් හෝමෝනය ස්ටෝරේජ් හෝමෝන් එකක්. ඔයාගේ ග්ලූකෝස් මට්ටම පාලනය කරන්න එයා අක්මාවත් එක්ක එකතු වෙලා, ශරීරයේ අනෙකුත් සෛල එක්ක එකතු වෙලා ග්ලූකෝස් මට්ටම නියත ගානක තියාගෙන ඉන්න ශරීරයේ මේදය ජනනය කරන මේද සෛල ඇතුළට මේ අනවශ්‍ය ග්ලූකෝස් මේදය බවට පරිවර්තනය කරලා දානවා. ලිපෝජෙනෙසිස්, අලුතෙන් මේද සෛල නිර්මාණය කරනවා. ඒ නිසා ඉන්සියුලින් එක අපි ටිකක් අමනාපයි. ග්ලූකෝගන් කියන්නේ ඊට ප්‍රතිවිරුද්ධ හෝමෝනය. ඔයා නිරාහාරව ඉන්නකොට ඔයාගේ ග්ලූකෝගන් රිලීස් වෙනවා. ග්ලූකෝගන් කියන හෝමෝනය නිදහස් වෙලා ලිපොප්‍රෝටීන් ලයිපේස් කියන හෝමෝනයත් එක්ක එකතු වෙලා මේද සෛල තුළ තියෙන මේදය රුධිරවාහිනී වලට එකතු කරනවා, පටගොලට අවශ්‍ය ශක්තිය ලබා දෙන්න, ස්වායු ශක්තිය. එතකොට මේදය ඔක්සිජන් සමග එකතු වෙලා ඔයාගේ පේශී සෛල සහ අනිකුත් සෛලවල තුල තිබෙන මයිටොකොන්ඩ්‍රියා සෛල දේහ තුල ස්වායු විදිහට මේ මේදය සෛල ඇඩොනසින් ට්‍රයිපොස්ෆේට්, එහෙම නැත්නම් ශක්තිය විදිහට බිඳහෙලනවා. එයක් සංකීර්ණ ක්‍රියාවලියක්. කෙසේ වෙතත් මතක තියාගන්න අතරමැදි නිරාහාරත්වය ඉතාමත්ම පළදයි. එතකොට දැන් ව්‍යායාම කරන්නේ බඩගින්නේ කොහොමද එහෙම නිකා කරන්න පුළුවන්? කවුරු හරි කෙනෙකුගේ මේදේ අඩු කරගන්න අවශ්‍ය නම්, මේදේ ස්කන්ධය අඩු කරගන්න අවශ්‍ය නම් ව්‍යායාම කරන්න තියෙන හොඳම අවස්ථාව තමයි නිරාහාරව ඉන්න අවස්ථාව. ඒ කියන්නේ
බඩගින්නේ ඉන්න ගමන් ව්‍යායාම කරනවා. එතකොට ව්‍යායාම කරන්න ශක්තිය ඇද්ද? ඇතිනේ ඉතින්. කිලෝ 20ක් 30ක් විතර මේදේ අඩු කරන්න තියෙනවා නම් මේද සෛල වල අතංගු වෙලා තියෙන ශක්තිය රාත්තරලකට කැලරි 3500ක්. ඉතින් මන්දිද ඔයාට ශක්තිය. ඒ නිසා හොඳට මතක තියාගන්න, ඔයා ව්‍යායාම පැයක් කරනවා නම් පළවෙනි විනාඩි 30 35ම ඔයා දහනය කරන්නේ වැඩි වශයෙන් ග්ලූකෝස්. ග්ලූකෝස් දහනය වෙලා අවසන් වුණාට පස්සේ තමයි ඔයාගේ ෆැට් ටික පාවිච්චි කරන්න පටන් ගන්නෙ ශරීරයේ. ඉතින් ඒ නිසා නිරාහාරව ඉන්නකොට ඔයාගේ කොහොමවත් ග්ලූකෝස් අඩුයි, ග්ලයිකෝජන් මට්ටම හොඳටම පල්ලයට ගිහිලා තියෙන්නේ, ග්ලූකෝස් මට්ටම ගොඩක් බිඳුවට අඩු වෙලා තියෙන නිසා, ඒ කියන්නේ අපි සාමාන්‍යයෙන් කියන විදිහට ග්ලූකෝස් මට්ටම ගොඩක් අඩු වෙන තියෙන නිසා ඔයාට ඉක්මනට ෆැට් ටික දහනය කරගන්න පුළුවන්. ඒ නිසා නිරාහාරව ඉඳලා දැන් අපි කතා කරනවානේ වේට් ට්‍රේනින්, බොඩි බිල්ඩින් කරන අය ප්‍රී වර්කවුට් එකට, වර්කවුට් එකට කලින් මොනවද ගන්න ඕන ආහාර, වර්කවුට් එක ඉවර වෙච්ච ගමන් මොනවද ගන්න ඕන ආහාර. ශරීරයේ මේදේ අඩු කරන කෙනෙකුට මේ එකක්වත් අදාළ වෙන්නේ නැහැ. ඒ නිසා ව්‍යායාමයට කලින් ආහාර ගත්තොත් එහෙම පැයකට කලින් පැය භාගයකට කලින් ආහාර ගත්තොත් ඔයාගේ බ්ලඩ් ග්ලූකෝස් ලෙවල් එක වැඩි වෙනවා. ව්‍යායාම කරලා ඉවර වෙලත් ආහාර ගත්තොත් බ්ලඩ් ග්ලූකෝස් ලෙවල් එක වැඩි වෙනවා. ඒ නිසා පැය 18ක් නිරහරව ඉන්නවා නම් ඔයා හැන්දෑවේ හයි නම් පහුවදා දවල් 12 වෙනකන් ඒ අතරතුර කාල සීමාවෙ තමයි ඔයා ව්‍යායාම කරන්න ඕනේ. එතකොට ඔයාගේ මේදය තවත් ඉක්මනට දහනය කරගන්න පුළුවන්. ට්‍රයි කරලා බලන්න, උත්සාහ කරලා බලන්න, ඔයාගේ ප්‍රතිඵල අපිට වාර්තා කරන්න කොහොමද මේක කරන්න කියලා. දැන් අපි තායිත් උදාහරණයක් මතක් කරගමු. ඔන්න ඔයා උදේ 10ට, ඔයා උදේ 6ට ඔයාගේ බුලට් ප්‍රූෆ් කොෆි එක බිව්වා. දැන් කෑම මුකුත් නැහැ, කෑම කන්න බෑ, ඔයා නිරාහාරව ඉන්නේ. අන්න දැන් ඔයා උදේ 10ට විතර, එක්ක උදේ 8ට විතර, එහෙම නැත්නම් උදෑසන 6ට 7ට විතර වගේ ඔයා වැඩට යන්න කලින් ජිම් එකට ගිහිල්ලා පැය භාගයක් විනාඩි 35ක් එක්ක පැයක් ව්‍යායාම කරනවා. ඒ ව්‍යායාමයත් වේට් ට්‍රේනින් එක්සයිසස් කරන්න අමතක කරන්න එපා. ඒ වගේම තමයි හයි ඉන්ටෙන්සිටි ඉන්ටර්වල් ට්‍රේනින්. ඔයාගේ මේ හිට් වර්කවුට් එක, අධි තීව්‍රතා විවේක පුහුණුව කියන වර්ගයේ ඔයා ක්‍රොස්ෆිට් ට්‍රේනින් එකක්, එහෙම නැත්නම් සාමාන්‍ය වේට් ට්‍රේනින් වර්කවුට් එකකුත් ඔයාට හයි ඉන්ටෙන්සිටි වර්කවුට් එකක් විදිහට කරන්න පුළුවන්. මම සාම්පල් වීඩියෝස් දාලා තියෙනවා, ඒවත් බලන්න. ඒ නිසා ඔයා ඉක්මනින් මේ වැඩේ කරගත්තොත් මාස දෙකක් තුනක් ඇතුළත ගොඩාක් ලොකු ෆැට්නස් එකක්, ෆැට් ප්‍රමාණයක් ඔයා ශරීරයෙන් ඉවත් කරගත්තොත් ඔයාට සාමාන්‍ය විදිහට ආහාර අරගෙන ව්‍යායාම ටිකක් සාමාන්‍ය විදිහට කරගෙන යන්න පුළුවන් වෙයි. හැබැයි ගොඩක් ලොකු කැපකිරීමක්, ගොඩක් ලොකු මානසික ශක්තියක් අවශ්‍යයි ඔයාට. මොකද හේතුව බඩගින්නේ ඉන්න ප්‍රමාණය වැඩි වෙනකොට ඔයාගේ සිම්පතටික් නර්වස් සිස්ටම් එකෙන්, ඔයාගේ අනුවේගී ස්නායු පද්ධතිය, ප්‍රත්‍යානුවේගී ස්නායු පද්ධතිය ක්‍රියාත්මක වෙලා ඔයාට ගොඩක් වද කරනවා කෑම කන්න කියලා. ෆාස්ටිං කරලා තියෙන අයට මේ අත්දැකීම ඇති. ඒ නිසා ඒක පිළිබඳව සැලකිලිමත් වෙන්න. ඒ නිසා ප්‍රෝටීන් ප්‍රමාණය වැඩි කරගන්න. ශරීරයේ කිලෝග්‍රෑම් එකකට ග්‍රෑම් 1.5ක්. ගොඩක් මසල්ස් ඩෙවලොප් කරන්න ඉන්න කෙනෙක් නම් රාත්තලකට ග්‍රෑම් එකක්වත්, එක්කෝ 1.5ක්වත්. එතකොට ඩබල් වෙනවා ප්‍රෝටීන් ගන්න ඕන ප්‍රමාණය. ඒ නිසා බය නැතුව අවම වශයෙන් ග්‍රෑම් 30ක් 40ක්වත් එක වේලකට ප්‍රෝටීන් අරගෙන ප්‍රෝටීන් අවශ්‍යතාවය වැඩි කරගන්න. දෙවෙනි තැන දෙන්න මේදය, අන්සචුරේටඩ් ෆැට්, එහෙම නැත්නම් අසන්තෘප්ත මේදය, පොල් තෙල් වගේ හොඳ ගුඩ් ක්වොලිටි ෆැට්ස් ශරීරයට ගන්න. තුන්වෙනි තැන තමයි දෙන්නේ කාබෝහයිඩ්‍රේට් වලට. ඒ නිසා ග්ලූකෝස් මට්ටමත් එක්ක ලොකු ප්‍රශ්නයක් තියෙනවා. සිම්පල් ෂුගර්ස් ටෝටලි අවොයිඩ් කරන්න, කම්ප්ලෙක්ස් කාබෝහයිඩ්‍රේට් එලෙවල් වලින් කාබෝහයිඩ්‍රේට් අවශ්‍යතාවය සපුරගමු. ඉතින් ඒ නිසා මේක ටිකක් සංකීර්ණ ක්‍රියාවලියක් විදිහට ඔයාට හිතෙයි, වීඩියෝ එක ආයේ බලන්න හැම වුණොත්, රයිට්? අපිට ප්‍රශ්න යොමු කරන්න, උදාහරණයක් විදිහට ඔයාගේ පළමු ආහාරය, දිනේ පළමු ආහාරය, එහෙම නැත්නම් බ්‍රෙක්ෆාස්ට් එක ඔයා ගන්නවා දවල් 12ට, එහෙම නැත්නම් දවල් 1ට කියලා අපි හිතමුකෝ, රයිට්? දවල් 12ට උදෑසන ආහාරය ගත්ත කෙනෙකුට තව ආහාර වේල් දෙකක් ගන්න අවස්ථාව තියෙනවා, හවස 3ට හවස 6ට. එතකොට ඔයාගේ දවසකට සාමාන්‍ය බ්‍රෙක්ෆාස්ට් ලන්ච් ඩිනර් විදිහට ඔයා දවල් 12ට හවස 3ට හවස 6ට කෑම වේල් 3ක් ගන්නවා, ආහාර වේල් 3ක් ගන්නවා. හැබැයි හැන්දෑවේ 6න් පස්සේ පහුවදා දවල් 12 වෙනකන් නැවත කිසිම ආහාරයක් ලබා ගන්න නැහැ. එතකොට අතරමැදි නිරාහාරත්වය යන්නේ මෙන්න මේ වගේ පැටර්න් එකකට. මෙතෙන්දි කලින් වීඩියෝ එකකත් මම මතක් කරා බුලට් ප්‍රූෆ් ටී එකක්, එහෙම නැත්නම් කොෆි එකක් පාවිච්චි කරන එකක් ගැන. යම්කිසි පුද්ගලයෙකුට මේ වැඩේට හරියටම පුරුදු වෙනකන් සමහර වෙලාවට උදේ 6ට 7ට විතර වගේ බටර් හැඳක් දාලා කොෆි එකක් බොන්න පුළුවන්, බුලට් ප්‍රූෆ් කොෆි එකක්. මෙන්න මේ වගේ දෙයකින්වත් තොරව කහට තේ එකක්, එහෙම නැත්නම් ග්‍රීන් ටී එකක්, බ්ලැක් කොෆි එකක්, එහෙම නැත්නම් ඇල් වතුර බීලා ඔයාට පුළුවන් නම් පැය 18ක් නිරාහාරව ඉන්න ඔයාගේ ආහාර වේලාවේ වේලේ වෙලා වෙනකන් අන්න ඔයා සාර්ථකව මේ වැඩේ කරගෙන යනවා කියලා හිතන්න පුළුවන්. හොඳයි, දවල් 12, හවස 3, හවස 6 මෙන්න මේ අවස්ථාවලදී ඔයාගේ ඊටිං වින්ඩෝ එකේදී ඔයා ආහාර ගන්න වෙලාව තුල ඔයා ලබා ගත යුතු ආහාර මොන වගේ දේවල්ද? විශේෂයෙන්ම කම්ප්ලෙක්ස් කාබෝහයිඩ්‍රේට්, සංකීර්ණ කාබෝහයිඩ්‍රේට් රතුවත් එක්ක බතල, එහෙම නැත්නම් කුරකන් වලින් හදපු ඉන්දියාප්ප වෙන්න පුළුවන්, පිට්ටු වෙන්න පුළුවන්, රොටි එකක් වෙන්න පුළුවන්,
මොනහරි ඒ වගේ කම්ප්ලෙක්ස් කාබෝහයිඩ්‍රේට් මීල් එකක් එක්ක ඔයාගේ ප්‍රෝටීන් ඉන්ඩෙක් එක ඔයාගේ ශරීරයේ බරට සාපේක්ෂව ගන්න ඕන ප්‍රෝටීන් ප්‍රමාණය අවම වශයෙන් අර අවස්ථා තුනේදී බ්‍රෙක්ෆාස්ට් ලන්ච් ඩින 30 ග්‍රෑම්ස් වත් අඩුම. හැබැයි ඒවා නිරාහාරත්වයෙන් ඉන්න නිසා ඔයාගේ මාංශපේශී පද්ධතිය රැකගන්නත් එක්ක ග්‍රෑම් 30 40 අතර ප්‍රමාණයක් එක වේලකට ප්‍රෝටීන් ගන්න අමතක කරන්න එපා. ඒ කියන්නේ උදේට, දවල්ට, රෑට. එහෙම නැත්නම් ඔයාගේ දවල් 12, හවස 3, හවස 6 මීල් 3ට ග්‍රෑම් 30ක් හෝ 40ක් අනිවාර්යයෙන්ම ප්‍රෝටීන් එකතු කරගන්න අමතක කරන්න එපා. ඒක මස්, මාළු, කිරි බිත්තර ඕන දෙකකින් වාට එකතු කරගන්න පුළුවන්. බ්‍රොකලි, නිවිතිය, කැබේජ්, එහෙම නැත්නම් ගෙඩිගෝවා, මේ වගේ කියුකම්බර්, පිපිඤ්ඤා මේ වගේ ප්‍රෝටීන්, අමිනෝ අම්ල අධික ආහාර වාට එකතු කරගන්න පුළුවන්. වෙජිටබල් ඉන්ටේක් එක වැඩි කරන්න ඔයාගේ සරල සීනි එහෙම නැත්නම් සිම්පල් සුගර්ස් තියෙන කිසිම දෙයක් ගන්න නැතුව ඔයාට වලකින්න පුළුවන් නම් ගොඩක් හොඳයි. මේ වැඩේ ඉතාම සාර්ථකව කරගෙන ඉක්මනට ෆැට් එක අඩු කරගන්න ඔයාට පුළුවන්. ඒ වගේම තමයි ප්‍රමාණවත් තරම් වතුර බොන්න. මොකද අපි දන්නවා කැලරීස් අඩංගු වෙන්නේ නැහැ ජලය පානය කරන්න පුළුවන් ඕන තරම්. අතරමැදි නිරාහාරත්වයේ අතරතුර ගන්න පුළුවන් ආහාර මොනවද කියන දේ පිළිබඳව මම ආයේ දවසක ඔයාට කතා කරන්නම්. හැබැයි වැඩි වශයෙන්ම දියර වර්ග වට ආහාරයට ගන්න පුළුවන්. මොකද අපි මෙහිදී සැලකිලිමත් වෙන්න ඕන කැලරීස් කිසිම දෙයක් ඇඟට නොදී ඉන්න, නිරාහාරව ඉන්න කාල පරිච්ඡේදය තුළ. විශේෂයෙන්ම මාංශපේශීන්ගේ යම් කිසි විදිහක බිඳ වැටීමක්, එහෙම නැත්නම් ඔයාගේ ග්ලූකෝස් මට්ටම හොඳටම අඩු වෙලා තියෙන නිසා, ඔයාගේ මාංශපේශී වල තැම්පත් වෙලා තියෙන ප්‍රෝටීන ශක්තිය විදිහට බිඳ වැටෙන නිසා, අර ග්ලූකෝනියෝජෙනෙසිස් එහෙම නැත්නම් ග්ලූකෝන වාජානීය කියන ක්‍රියාවලිය සිද්ධ වෙන නිසා මාංශපේශී පද්ධතියේ යම් කිසි විදිහක හානියක් සිද්ධ වෙයි කියලා ඔයා හිතනවා නම් වඩ පුළුවන් BCAA එකක් පාවිච්චි කරන්න. ග්‍රෑම් 10ක් කැලරි, සීරෝ කැලරි, සීරෝ ෂුගර් තියෙන BCAA සප්ලිමෙන්ටේෂන් එකක් වාට ලේසියෙන් හොයාගන්න පුළුවන්. රුපියල් 6500ක් 7000ක් විතර වගේයි. හැබැයි මාසයක් වාට ඒක පාවිච්චි කරන්න පුළුවන්. ඒ නිසා අතරමැදි නිරාහාරත්වයේදී සාර්ථකත්වය සඳහා පරිවෘත්තීය වේගයේ ඉහළ නම් වල තියාගන්න, පේශි පද්ධතිය රැකගන්න, ප්‍රමාණවත් තරම් ප්‍රෝටීන් අරගන්න, කම්ප්ලෙක්ස් කාබෝහයිඩ්‍රේට් මීල් එකක් ගන්න කියලා මම නැවත මතක් කරනවා. ඔයාගේ දෛනික කාබෝහයිඩ්‍රේට් අවශ්‍යතාවය සඳහා ඔයා වැඩි වශයෙන් ගන්න ඕනේ එළවලු වලින්. ඒ නිසා ධාන්‍ය වර්ග පුළුවන් තරම් අඩු කරලා එළවලු වර්ග වලින් ගන්න ඔයාගේ ප්‍රෝටීන් මේ කාබෝහයිඩ්‍රේට් ටික. එතකොට විටමින් ඛනිජ ලවණ අවශ්‍යතාවයත් සපිරෙනවා. අඹ, අන්නාසි වගේ පැන් රස ගතිය වැඩි, ග්ලූකෝස් වැඩි ආහාර වලින් වලකින්න ඔයාගේ ඊටින් ඉන්ඩෝ එක තුල, ආහාර ගන්න කාල වේලාව තුල ගන්න ආහාර වලදිත්. ඒ කියන්නේ උදාහරණයක් විදිහට අපි හිතමු රතු බත් කෝප්පයක් එක්ක එළවලු ගොඩක්, බිත්තර 3-4ක්, ලොකු මාළු කෑල්ලක් එක්ක ඔයා කම්ප්ලීට් මීල් එකක් අරගෙන අඹ කාලා, එහෙම නැත්නම් අන්නාසි කාලා ඩෙසර්ට් එක සම්පූර්ණ කරගන්න යන එක එච්චරම සුදුසු නෑ. වඩා හොඳයි මේ වගේ දෙයක් අවොයිඩ් කරලා අලිපේර ගෙඩියක්, එක්කෝ පේර ගෙඩියක්, එහෙම නැත්නම් දොඩම් ගෙඩියක් වගේ පළතුරක් ඔයාට ගන්න පුළුවන් නම්. ඒ නිසා කන්සෙප්ට් එක තේරෙන්නේ නැති කියලා මම විශ්වාස කරනවා. ඔයාගේ තියෙන ප්‍රශ්න සහ කමෙන්ට් එක යටින් දාන්න කමෙන්ට් බොක්ස් එකේ, මම ඒකට උත්තර දෙන්නම්. මෙහිදී අපිට සචේතනිකව අපිට දැනුවත්ව බඩගෙන ඉන්න වෙන පැය ගන්න අඩු කරගන්න අමතක කරන්න එපා. හේතුව අපිට පුළුවන් පැය 6ක් 7ක් අපි දිනපතා නිදාගන්න නිසා සමහර අය පැය 8ක් විතරක් නිදාගන්නවා. ඉතින් ඒ නිසා අර පැය 18න් වැඩි කොටසක් රාත්‍රියේ නිින්න වෙලාව අහු වෙන විදිහට ඔයා මේක ප්ලෑන් කරගන්න. ඒ අතරතුර ඔයාට හැබැයි කිසිම කැලරීස් ඇඟට ලැබෙන දෙයක් ගන්න බෑ. ඒක තමයි විශේෂත්වය. පැය 18ක් ෆාස්ටිං කරපු කෙනාට ඉතාමත්ම ලේසියෙන් පුළුවන් තව පැය 2ක් එක්ස්ටෙන්ඩ් කරලා පැය 20ක් ෆාස්ටිං කරන්න. එහෙම වුණොත් ඔයාට පුළුවන් ඕමෑන්, එහෙම නැත්නම් 1 meal a day කියන තැනට, දවසටම ගන්න එක meal එකයි එක ආහාර වේලයි කියන තැනට ග්‍රැජුවේට් වෙන්න. ඒ නිසා මේක පැය 10කින්, 12කින්, 14කින් කරන්න පටන් ගන්න. ඒක තමයි ගොඩක්ම වැදගත්. මම හිතනවා ඉන්ටර්මිටන්ට් ෆාස්ටිං, එහෙම නැත්නම් අතරමැද නිරාහාරත්වයේ පිළිමද යම්කිසි අදහසක් ඔයාට ලැබෙන්න ඇති කියලා. ඒ නිසා ඔයාගේ ශරීර බර කළමනා කරන ඉලක්කය සාර්ථක කරගන්න ඉන්ටර්මිටන්ට් ෆාස්ටිං වලට යොමු වෙන්න. මම ඊළඟ දවසේ කතා කරන්නම් තව වීඩියෝ එකකින් ඉන්ටර්මිටන්ට් ෆාස්ටිං කරාම ඔයාට ලැබෙන බෙනිෆිට්ස්. ඔයාට පුදුම හිතෙයි මෙච්චර බෙනිෆිට්ස් ලැබෙනවද කෑම කන් නැතුව හිටියාම කියලා. හැබැයි කෑම කන් නැතුව ඉන්නව නෙවෙයිනේ, කන පැටර්න් එක, කන රටාව වෙනස් කරන එකයි අපි මෙහිදී කරන්නේ. නියුට්‍රිෂන් ඉන්ටේක් එකට කිසිම ගැටලුවක් නැහැ. ඒ වගේම මම තව දෙයක් විශේෂයෙන් මතක් කරන්න ඕනේ, ඉන්ටර්මිටන්ට් ෆාස්ටිං කරලා වඩාම සාර්ථක ප්‍රතිඵල ගන්නේ ජිම් යන අයද නොයන අයද, ඒ කියන්නේ ෆිසිකල් ෆිට්නස් ට්‍රේනින් කරන අයද නැති අයද. ඩෙෆිනිට්ලි ෆිසිකල් ෆිට්නස් ට්‍රේනින් කරන අය ඉන්ඩෝ එක්කෝ අවුට්ඩෝ, එතෙන්දි විශේෂයෙන්ම ඔයාගේ මාංශපේශී පද්ධතිය රැකගන්න, වේට් ට්‍රේනින් එක්සර්සයිස්, එහෙම නැත්නම් ශක්තිවර්ධන ව්‍යායාම කරන අයට ඉන්ටර්මිටන්ට් ෆාස්ටිං වලින් ලැබෙන බෙනිෆිට් එක ඉතාමත්ම කාර්යක්ෂමයි සහ ඵලදායි. ඒ නිසා හොඳට මතක තියාගන්න, මසල්ස් ගේන් කරලා තියාගන්න, ඔයාට වේට් ට්‍රේනින් එක්සර්සයිස් ෂෙඩියුල් එකක් එක්ක ෆාස්ටිං වලට යන්න. I'll see you at the gym. ප්‍රෝටීන් ගන්න අමතක කරන්න එපා.